අයිබෝන් ලකී බියුටිප්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ හැම දිනෙකටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදීත් සූදානම් වෙන්නේ ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන කාරණාවක් පිළිබඳ කතා බහ කරන්න. ඉතින් ඒ තමයි acne scars කියලා කියන්නේ. ඉතින් මේක පොදුවේ ඔබට මට හැම දිනෙකටම ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. මොකද අපි හැමෝම කුරුලෑවක් කරනකොට මේකට ලොකු අවධානයක් යොමු කරනවා. කුරුලා කැඩීම සිද්ධ කරනවා. ඉතින් මේ තත්ත්වයන් නිසා අපිට scars වර්ග ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ හරියටම මේ scars වලට අපිට මොන වගේ प्रतिकार කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ප්‍රතිකාර මොනවද? මේවා ඇති වෙන්නේ මොනව නිසාද? මේ හැමදේම ගැන අදත් ලකී බියුටි ටිප්ස් YouTube channel එකෙන් කතා බහ කරන්න සූදානම්. ඉතින් ඔයාලට මතක ඇති මම ඔයාලගේ ඕපන් පෝසස් වලට මොනවද කරන්න ඕනේ කියලා වීඩියෝ එකක් කරා. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ scars ගැන. ඉතින් ඕපන් පෝසස් වලටයි scars ගැනයි මම වීඩියෝස් දෙකක් කරන්න හිතුවේ. එක ටිකක් ලොකු මාතෘකා දෙකක්. ඉතින් ඒ නිසා වෙන වෙනම වීඩියෝස් දෙකක් කරන්න ඕනේ කියලා හිතුණා. ගොඩක් අය පටලගෙන ඉන්නේ මේ acne scars සහ පෝසස් කියන එක. ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නවා සරලව ගත්තොත් මේ අපේ මුහුණේ ඇතිවන සිදුරු ඉතමත් කුඩා සියුම් සිදුරු වලට අපි පෝසස් කියලා කියනවා. ඊට අමතරව මේ ඊට වඩා ලොකු පටකවලටත් හානි වෙච්ච ලොකු කැලල් වගේ ඩීප්ලි හැරිලා තියෙන ලොකු වලවල් වගේ සිදුරු තියෙනවා නම් නැත්නම් ගැඹුරට ගියපු සිදුරු තියෙනවා නම් ඒවට අපි ස්කාස් කියලා කියනවා. ඒක කොහොම නමුත් මේ ओपन पोस् वीडियो पेहदलिया सदन करें मुनवाद मे एक्नी पटलगा मुखद गुड कट्टीट तीयने रूपलावन निष्पादन भाविता कर होम रेमडी करना हेबाई ए रेमडी खरा मोकटद हरियट होयागा नति प्रश्न निशात में प्रश्न गुडक उत्साहन मंगीतनागोल हरियट बल इगन ट्रीटमेंट कर ඔගලොන්ට කිසිම වෙලාවක වරදින්නේ නැහැ කියලා. ඉතින් අපි බලමු මොනවාද මේ acne scars කියලා කියන්නේ කියලා. ඉතින් අපි හැමෝම දන්න කාරණාවක්නේ කුරුලෑ කැඩුවම සිදුරක් ඇති වෙනවා. ඒ සිදුර නිසා කුරුලෑ වලවල් එහෙම නැත්නම් acne scars කියන තත්ත්වයන් ඇති වෙනවා කියලා. නමුත් ඒ අපි කඩන කුරුලෑව අපි හිතමු දැන් අපි එක කුරුලෑවක් ඇවිල්ලා ඒ කුරුලෑව කැඩුවා කියලා. ඉතින් මේ කුරුලෑවේ ඉතිරි වෙන ඒ කැලල නැත්තම් ඒ හිඩස ඉතමත් සියුම් හිඩසක් නම් අපි ආහාරයට ගන්න ආහාරවල තියෙන කොලජන් වලින් සහ අපේ ඇඟට ලැබෙන ඒ කොලජන් වලින් ඒ හිඩස වැහිලා ගිහිල්ලා එය සුවපත් වෙනවා. නමුත් ගැඹුරට හැරිලා තියෙන වලක් නම් සමහර වෙලාවට අපි දන්නා දැන් අපේ ස්කින් එකේ ලේයර්ස් තුනක් තියෙනවා. චර්මය, අපචර්මය, අදස් චර්මය කියලා. ඉතින් මේ ලේයර්ස් ඇතුළටම මේ දේවල් පටකවලටත් හානි කරලා කිඳා බහැලා තියෙනවා නම් මෙතනදී ලොකු ස්කාර් එකක් ඇති වෙන්න පුළුවන්. ඒවා කොටු හැඩය වෙන්න පුළුවන්, ත්‍රිකෝණ හැඩය වෙන්න පුළුවන්, ඇදිලා ගියපු ස්වරූපයක් වෙන්න පුළුවන්, ඊමත්ත මතු පිටින් පේන ලොකු කැලලක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාරයේ වූ තත්ත්වයන් වලට අපිට දකින්න හැකියාවක් තියෙනවා. ඔගොල්ලෝ හොඳටම දන්නවා අපේ ස්කින් එකේ කුරුලෑවක් නිසා ඇතිවෙච්ච පොඩි කැලලක් මැකෙන්නත් සෑහෙන කාලයක් යනවා. ඒ වගේම තමයි පොඩි ඩොට් එකක් මොනා හරි තිබුණත් ඒකත් නැති වෙලා යන සෑහෙන කාලයක් යනවා. ඉතින් ඇත්තටම මේ වගේ ස්කාර් එකක් වැහෙන්නත් ඒ හා සමානවම ටික කාලයක් යනවා. ඉතින් අපිට होम रेमडीज करला ऐतरम में के आम किसी प्रतिशत या सुअकर गनी में है कि आवती ना नमूद गुड़ा कट्टे ही तरह वैराट तक तमाए में के तो ट्रीटमेंट्स कर पुगा मामा मासिन देखे में प्रश्ने විසඳිලා යනවා කියන එක ඇත්තටම ඒක ගැන නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද හේතුව තමයි acne scars වලට ඕගොල්ලෝ ට්‍රීට්මන්ට් කරනවා නම් උදාහරණයක් විදිහට හෝම් රෙමඩි එකක් කරනවා නම් අඩුම තරම මාස 8ක් 10ක් කාලයක් ඒ වෙනුවෙන්ම කැප වෙලා ඔයාලා මේ දේ කරන්න ඕනේ. ඒක තමයි ගොඩක් කට්ටිය කියන්නේ මම scars වලට මේ ජෙල් එක ගෑව මට හරි ගියේ නැහැ, මේ ක්‍රීම් එක ගෑව මට හරි ගියේ නැහැ, මේ හෝම් රෙමඩි එක කරා මට හරි ගියේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ චෝදනාව දවසක් දෙකක් මේවට ට්‍රීට්මන්ට්ස් කරලා. ඉතින් මම හැමදාම කියනවා කුරුලෑ වලට දවසක් දෙකක් ට්‍රීට්මන්ට් කරලා බෑ. එතකොට කැලල් වලට දවසක් දෙකක් ට්‍රීට්මන්ට් කරලා බෑ. ඔයගොල්ලෝ දන්නවා මේ ස්කින් එක අලුත් වෙන දවස් 17ක් 21ක් වගේ කාලයක් යනවා කියලා. ඉතින් එතකොට අපිට තේරෙනවානේ මේ වැරණු සම ඉවත් කරලා ඊළඟ ලේයර් එක ආය ස්කින් එක උඩට ඇවිල්ලා ඊට පස්සේ ඒකේ තියෙන ප්‍රශ්න ටික විසඳලා ඒක ආය දවස් 17කින් 21කින් අයින් වෙලා ආයලු තමයි කරුදි. මේ වගේ සියුම් දේවල් සිද්ධ වෙන්න නිගමන හිතන්න ඒ ගැඹුරුවට තියෙන සිදුරක් අපිට නැති කරගන්න කොච්චර කාලයක් මහන්සි වෙන්න වෙයිද කියලා. ඉතින් මං කියන්නේ හෝම් රෙමඩීස් කරන්න කරන එකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඒ කරන එක ඉවසීමෙන් දීර්ඝ කාලීනව කරොත් ඔයගොල්ලන්ට ලොකු ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද මේ acne scars වර්ග කියලා. ප්‍රධාන වශයෙන් මේ scars වර්ග අපි කොටස් හතරක් යටතේ වර්ග කරනවා.
අයිස්පික් කියලා අපි පළවෙනියටම හඳුන්වන මේ ස්කාස් වර්ගය ටිකක් ගැඹුරට විහිදලා තියෙන ස්කාස් වර්ගයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරන මේ බොක්ස් කා කියන එක. ඒකත් සමහරවිට මතු පිටින් වගේ තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් මේ අයිස්පික් සහ බොක්ස් කා ගණයට අයිති වෙන මේ ඇක්නී ස්කාස් කිමිකල් පීල් එකක් කරාට පස්සේ ගොඩක් දුරට මගහැරිලා යනවා. ඒ අතරේ හෝම් රෙමඩීස්ත් අපිට කරගෙන ගියොත් ගොඩක් ලොකු ප්‍රතිඵලයක් අපිට මේකට ගන්න පුළුවන්. මම කියන්නේ තුන්වෙනි ස්කාස් වර්ගය මේ තමයි රෝලින්ග් ස්කාස් කියලා කියන්නේ. මේක සමහරවිට අපේ මූණේ තියෙන සමට වඩා බොහෝ වෙලාවට කැපිලා පේන ස්වරූපයක් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. හයිපොට්‍රොපික් කියන ස්කාස් වර්ගය තමයි අන්තිමට තියෙන්නේ. ඉතින් මේක ගොඩක් කලාවට ස්කින් එකේ තුවාලයක් ඇති වුණාම එම නැත්නම් පොකුරු වශයෙන් පිම්පල්ස් ඇවිල්ලා ඒවා තුවාල වුණාම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ රෝලින්ග් ස්කාස් වලට ලේසර් ට්‍රීට්මන්ට් එක තමයි කරන්නේ. ඉතින් මේ ට්‍රීට්මන්ට්ස් ගැන අපි පස්සුව කතා කරමු. මම කිව්වා මේවට මොන මොනවද ගැලපෙන්නේ කියලා. ඉතින් අපි බලමු අපිට ගෙදරදී මොනවද මේ සඳහා කරගන්න පුළුවන් සත්කාර කියලා. ඉස්සලම කියන්නම් මේ සත්කාර කරනවා නම් හරි ලයින් අප් එකක් හදාගෙන හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ මේ ටික පිළිවෙලට කරගෙන යන්න ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිඵල හරියට කරොත් ලබා ගන්න පුළුවන්. පුද්ගලිකව මට මම පහුගිය දවස්වල මගේ රූපවාහිනී වැඩසටහන් නිසා ගොඩාක් මේකප් දාපු කෙනෙක්. ඉතින් මගේ ගොඩාක් ස්කාස් නම් කිහිපයයි තිබුණේ. හැබැයි මගේ පෝසස් ගොඩාක් තිබුණා. ඉතින් පුද්ගලිකව කියන සතුටුයි මේ වෙනකොට ඒ පෝසස් ගොඩාක් දුරට මට කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් ලැබුණා. අපිට තියෙන උනන්දුව ඉවසීම සහ කැපවීම මත තමයි මේ දේවල් අපිට සාර්ථකව කරගන්න හැකියාවක් තියෙන. ඉතින් මම හිතනවා ඔයගොල්ලොටත් ඒ උනන්දුව ඒ විදිහටම තියෙන්න ඇති කියලා. ඉතින් අපි බලමු මේකට මොන වගේ ට්‍රීට්මන්ට්ස් අපිට කරන්න පුළුවන් කියලා. පළවෙනියටම අපි සතියකට දෙපාරක් ස්ක්‍රබ් එකක් කරන්න ඕනේ. ඒ ස්ක්‍රබ් එක කරන්න අපිට අවශ්‍ය වෙනවා ලෙමන්, ඒ වගේම බ්ලෙන්ඩ් කරගත්ත සීනි සහ ඒකට එකතු කරනවා රෝස් වෝටර්. ඉතින් මේ තුන මික්ස් කරලා තමයි අපි මේ ස්කාස් තියෙන ප්‍රදේශය ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඒ ස්ක්‍රබ් එක කරලා ඉවරුනාම අපිට පුළුවන් පැක් එකක් දාන්න. ස්ක්‍රබ් එක කරලා හොඳින් ඔගොල්ලෝගේ මූණ පිරිසිදු කරන්න පුළුවන් නම් මද උණුසුම් වතුරෙන් මූණ සෝදන්න. ඊළඟට තමයි මේ පැක් එක දාන්න ඕනේ. මම පැක් වර්ග කිහිපයක් කියන්නම්. මෙතනින් තෝරගෙන බේරගෙන ඔයාලට ගැළපෙන පැක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. රෝස් වෝටර්, ඇලෝ ජෙල්, විටමින් ඊ අරගෙන ඔයගොල්ලොන්ට පුළුවන් පොඩි පේස්ට් එකක් හදාගන්න. සමන තේ හැන්දක වගේ ප්‍රමාණයකට පේස්ට් එකක් හදාගෙන මේක හොඳින් ඇප්ලයි කරන්න ඔයගොල්ලෝගේ ස්කාස් තියෙන ප්‍රදේශයේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ ඇඟිලි වලින් හොඳට මසාජ් කිරීමක් සිද්ධ කරන්න. විනාඩි 5ක් විතර හොඳින් මේ ප්‍රදේශය මසාජ් කරාට පස්සේ ටිකක් ඔයගොල්ලොන්ට මේ විදිහට පොඩි ටච් අප් එකක් ඒ ස්ථානයට කරන්න පුළුවන් සමන තප්පර 30ක් විතර. ඊළඟට ඔයාලට හොඳින් සෝදලා ඉවත් කරන්න පුළුවන් විනාඩි 5කට පස්සේ. ඊළඟට තවත් හොඳ සත්කාරයක් තමයි කුරුඳු කුඩු සහ තක්කාලි කියලා කියන්නේ. තක්කාලි පෙති කිහිපයක් අරගෙන ඒක හොඳට බ්ලෙන්ඩ් කරලා ඒකට කුරුඳු කුඩු චුට්ටක් එකතු කරලා මේ දෙක හොඳින් කලවම් කරලා ඔයගොල්ලන්ගේ ස්කාස් තියෙන ස්ථානවල ඇප්ලයි කරලා ඊළඟට සෝදලා ඉවත් කරන්න පුළුවන්. මීට අමතරව කෝමාරිකාවලට මේ පැණි ටිකක් එකතු කරලා මේ ප්‍රදේශයේ ආලේප කරලා විනාඩි 10කින් විතර ඕගොල්ලොන්ට රිමූව් කරන්න පුළුවන්. මීට අමතරව යෝගට් හැලි දෙකක් අරගෙන ඒකට කස්තුරි කායි තමත් සුළු ප්‍රමාණයක් එකතු කරලා ඇලෝවේරා ටිකකුත් එකතු කරලා දෙහි ටිකකුත් එකතු කරලා ඕගොල්ලොන්ට මේ ප්‍රදේශය ඇප්ලයි කරලා ටික වෙලාවකින් හොදලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ස්ක්‍රබ් එකක් කරලා පැක් එකක් ඔයගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන්. සතියට දෙපාරක්වත් මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ මාසයකට ඔයගොල්ලෝ 8 වතාවක්වත් මේක කරන්න ඕනේ. ඊටත් අමතරව දැන් අපි මතු පිටින් මේ වගේ ට්‍රීට්මන්ට්ස් කරනකොට ශරීර අභ්‍යන්තරයට කොලජන් වර්ධනය වෙන ආහාර වැඩිපුරම ගන්න ඕනේ. කැරට්, බීට් වගේ දේවල්. ඒ වගේම තමයි හෝමෝන සමබර වෙන්නේ නැති වෙන්නේ. මතනම් හෝමෝන අසමතුලිතතාවයට හේතු වෙන ආහාර පාන ගන්න එක හැකියතාක් අඩු කරන්න. විශේෂයෙන්ම චොක්ලට් වර්ග, එතකොට ඇඟ ඩ්‍රයි කරන කැෆේන් වර්ග මේ වගේ දේවල් ගන්න එක හැකියතාක් අඩු කරන්න. විටමින් C බහුල ආහාර වැඩියෙන් ගන්න. කොලජන් සප්ලයි කරන ආහාර වැඩියෙන් ගන්න. හොඳට වතුර බොන්න. ඉතින් මම හිතනවා අද දවසේ කියලා දීපු මේ කරුණු ටික ඕගොල්ලොන්ට ගොඩාක් 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 වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් Lucky Beauty Tips YouTube channel එකත් එක්කලා හිටපු ඔයගොල්ලොන්ට ගොඩාක් ස්තුතියි කියන ගමන් ආරාධනා කරනවා. මගේ නාලිකාවේ තවත් වීඩියෝ මම හෙට දවසේ සහ ඉදිරියට අරගෙන එන්න මේ දේවල් එක්කත් එකතු වෙලා ඉන්න කියලා.